අපි මේ කොහොමද මේ සූට් එක මසාගෙන යන්නේ කියලා බලමු. අපි මුලින්ම ඉදිරිපස පළුව අරගෙන අපි පේසින් එකක් කපා ගන්නේ ඇඟල් තුන හමාරක්න. ඒකට මම පියුසින් අලවලා ගත්තා. ඒ කියන්නේ වැඩි ඝනකමකට. ඔයාලා ළඟ තියෙනා නම් අලවලා ගන්න. නැතුණත් කමන්නේ මේ ලිනන් මැටීරියල් එක නිසා මේකේ ඝනකමක් තියෙනවා. මම වැඩි ඝනකමක් ගන්න ඕන නිසා මම පියුසින් එකකුත් අලවලා ගත්තා. ඒක මෙම මේ පළුව අරගෙන පළුවේ මේ ඉදිරිපස පළුව පැත්ත හරවගෙන ඒකෙන් මේ විදිහට පියුසින් එකේ උඩ පැත්ත එන විදිහට තියලා මේ විදිහට තියා ගන්නවා. තියලා ඉවරලා අපි අඟල් දෙකක ප්‍රමාණය මේ කොනේ ඉඳලා අපි මාක් කර ගන්නවා. ඒ කියන්නේ මෙතන ඉඳලා අඟල් භාගයක් ඇත ඇරලා මෙතන අඟල් දෙකක ප්‍රමාණය අපි අඟල් දෙකහමාරක් වගේ වෙන්න මෙතනින් මාක් එකක් දා ගන්නවා. දාගෙන ඉවරලා ඒයි අපි මේක හරවල ගන්න නිසා අපි මේක මේ විදිහට මසාගෙන එනවා. අපි අඟල් භාගයේ මැහුම් වාසියන විදිහට තමයි මේ ආකාරයට මසාගෙන යන්නේ. අපි මේ ආකාරයට අඟල් භාගෙට මසාගෙන එනවා. මසාගෙන ඇවිල්ලා මෙතනින් නතර කරලා මෙතනොත් අඟල් භාගයක් තියෙන විදිහට තමයි මේ විදිහට අපි හරවලා මෙතනින් අපි දැන් මාක් එකක් දාගත්තනේ. ඒ මාක් එක ළඟින් නතර කරනවා. නතර කළා අපි මේ විදිහට පළුව කපලා ඉවත් කරගෙන මෙතනින් අපි මාක් එකක් දා ගන්නවා. දාගෙන ඉවරලා මේ විදිහට අපි මෙතන මේ අඟ දෙකහමාරක් මේ කොනේ ඉඳ දෙකහමාරක් දුරට අරගෙන මෙතනින් මාක් එකක් දැම්මනේ. අපි එතනින් නතර කරා. එතනින් කට් කරලා මේ විදිහට අපි තැනින් තැනින් කට් මාක් දාගෙන අපි මේ කොටස හරව ගන්න තමයි යන්නේ. මේ විදිහට කට් මාක් මුලින්ම දා ගන්නවා. දාගෙන අපි මේ කොටස මේ ආකාරයට හරවලා මෙතන හැඩය මෙතන ලස්සන්ට හැඩය මතුවෙන ආකාරයට අපි මේක මසා ගන්න. මේ ආකාරයට අපි දැන් මේ කොටස අල්ලලා අපි මේ අනිත් පැත්ත හරවලා අරගෙන තියෙන්නේ. මෙතනින් හොඳට තුඩ එන ආකාරයට මේ කළා. අපි මේ විදිහට අනිත් පැත්ත හරවලා මේ කොටස ඕලොක් තියෙනවා නම් අපි ඕලොක් කරගෙන මේ විදිහට හැඩය හරවලා අරගෙන තියෙනවා. අපි මෙතනේ මහන ගත්ත තැන මෙතන මාක් එක තියෙනවනේ. එතනින් අර උඩට අඟල් භාගය කිත්‍රි කරලා තමයි අපි ගත්තේ. ඒ නිසා මේ ආකාරයට තමයි මේ කොටස මසානීම කළ පසු පේන්නේ. මේ ආකාරයට මම දැන් මේ කොටස් දෙකම මසාගෙන ඉවරයි. අපි මේ කොටස් දෙක ඉදිරිපස පළු දෙක අපි මේ කොටස් දෙක එකකට මත එකක් තියන්නේ. අපි අඟලක් වැඩිපුර එළියට ගත්තනේ. එන් අඟල් භාගයක් තමයි මම මහුම් වාසි ගත්තේ. ඊතුරු අඟල් භාගෙ එක උඩ එක යන විදිහට තමයි අපි මේ කොටස තියාගන්නේ. තියාගත්න ගත්තම මේ ඉදිරිපස පළුව මේ ආකාරයට තමයි පේන්නේ. හැබැයි අපි මේ කොලර් එකේ මේ කොටස මේ විදිහට නැමිලා පේන ආකාරයට තමයි අපි මසා ගන්න. පිට දැන් තියෙන්නේ උරහිස් දෙක මූට්ටු කරගන්න. ඒ කියන්නේ පිටිපස පළුව ඉදිරිපස පළුව අරගෙන ඉදිරිපිට තියලා මේ විදිහ ආකාරයට නමාගෙන උරහිස් දෙක අරගෙන මේ විදිහට උරහිස් වලින් අපිට මේ කොටස් දෙක මසා ගන්න ඕනි. මේ ආකාරයට අපි උරහිස් වලින් දෙපැත්තම කොටස් දෙකම මසා ගන්නවා. ඊළඟට තියෙන අපිට මේ අත්කටට පයිපින් එකක් අල්ලගන්න. අපි මේ ආකාරයට බයස් ආකාරයට පටි කපාගෙන දැන් ඔයාලා දන්නව කොහොමද මේ බයස් පටි කපා ගන්න කියලා. මේ ආකාරයට ඇදෙන අතට කපාගෙන මේ අත්කටට අපි අල්ලගෙන යන්න. මේ ආකාරයට අපි මේ පටිය හොඳ පිටින් තියලා 60 කොටස හොඳ පිටට පයිපින් එකේ හොඳ පිට තියලා මේ ආකාරයට මසාගෙන යනවා. මේ ආකාරයට අත් කොටස් දෙකේම මේ විදිහට පයිපින් කොටස් දෙක දැන් මේ විදිහට අල්ලලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකේ ඉතිරි කොටස් ටික මසාගෙන යන්න. අපි බලමු කොහොමද ඒ කොටස් ටික මසාගෙන යන්නේ කියලා. ඊළඟට අපිට තියෙනවා මේ මෙතන රැලි පටියක් දාන්න. අපි ඒකට අඟල් තුනහමාරක් දිග මේ විදියට පටි කපා ගත්තා.
ඊට පස්සේ අපිට මුලින්ම තියෙනවා මේකේ කොන මේ විදිහට මසා ගන්න. අපි බලමු මේක කොහොමද මසා ගන්න කියලා. අපි මේ ආකාරයට පටියේ දැන් මේ කොන මසාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මෙතන ඉඳලා මේක මේ විදිහට දැලි කරලා අල්ලන්න තියෙන්නේ. ඒ නිසා අපිට මේ කොටස දැලි කර ගන්න වෙනවා. අපි මැෂින් එකේ දැන් ඔයාලා දන්නවා මැෂින් එකේ ටෙන්ෂන් වෙනස් කරලා දැලි කර ගන්න හැටි. අපි දැන් ගොඩක් වීඩියෝ වල ඇඳුම් රැලි කරන තමයි මහලා තියෙන්නේ. ඒ නිසා මේ විදිහට නූල බුරු කරලා මේ කොටස රැලි කර ගන්නවා. මේ ආකාරයට දැන් මම කොටස් දෙකම රැලි කරලා අතර ඕනි ප්‍රමාණයට රැලි කරලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙතන ඉඳලා මේ කොටස වෙනකන් තමයි මේ දිග ගන්නෙ. ඒ නිසා අපි මේ විදිහට කොටස් දෙකම එකට අරගෙන තියෙන්නේ. මේ විදිහට තියලා බලනවා මෙච්චර ප්‍රමාණයකට රැලි වෙලාද කියලා. නැත්නම් රැල්ල අතින් හදලා අඩු වැඩි කරගන්න පුළුවන්. අපි බලමු මේ කොටස කොහොමද මසාගෙන යන්නේ කියලා. මේක අපි මෙතන අත් කටේ ඉඳලා ඇතුළට අඟල් එකමාරක් මේ විදිහට උරහිසෙන් ලකුණු කරනවා. ලකුණු කරලා ඒ ප්‍රමාණය අපි ඉන දක්වා යා කරගන්නවා. මේ විදිහට මේක අපිට හැඩේ අපිට ඕනි විදිහට වෙනස් කරන්න පුළුවන්. මම මේ වෙලාවදී ගන්නෙ මෙතන ඉඳලා කෙලින් මේ හැඩේන විදිහට තමයි මාක් කරන්නේ. මේ විදිහට මේ කොටස් ටික මාක් කරගන්නවා. දෙපැත්තම මේ විදිහට අපි මාක් කරගන්නවා. ඒ කියන්නේ අපි මේ පැත්තත් හරවලා මෙතන ඉඳලා අඟල් එකමාරක් ලකුණු කරලා මේ විදිහට මෙතන අපි ගත්ත කොටස තියෙනවානේ. ඒ විදිහට මේ විදිහට නමාගෙන මේ කොටස් දෙක මේ විදිහට අපි යා කරගන්නවා. අපි දැන් මේ විදිහට හැට්ටේ පළුව අරගෙන මේ කොටස මේ විදිහට දෙකට නමලා අපි බලනවා මෙතන ඉඳලා මේ කොන්ට රැල්ල ඇතිද කියලා. ඇතිද බලලා මදි නම් රැල්ල අතින් හදලා වෙනස් කරගෙන අපි මේ විදිහට අරගෙන පළුව මේ පැත්තට මෙහම ළඟට මේ ඉර සෙට් වෙන විදිහට අරගෙන හරියටම මැදට මැද සෙට් වෙන විදිහට අරගෙන අපි මේ විදිහට මසාගෙන යනවා. මේ ඉරට තමයි අපි ගන්න. ඒක වෙනස් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි දෙපැත්තම එකම ප්‍රමාණයට එන්න ඕනි. ඒ නිසා අපි මාක් එකටම තියලා මහා ගත්තම් වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට තියලා අපේ අතින් පැලි හැම තැනටම බැලන්ස් වෙන විදිහට අදාගෙන මේ ඉර දිගේ පහළට මසාගෙන යනවා. මේ ආකාරයට පටි කොටස් දෙකම දැන් මසාගෙන ඉවරයි. අපි මේ කොටස මේ විදිහට මේ පැත්තට හරවලා අපි අවුට්ලයින් එකක් ගසාගෙන යමු. එතකොට මෙහිම ලස්සන්ට දැල්ල හොඳට නැමිලා තියෙනවා. ඒ නිසා මේ කොනින්ම අවුට්ලයින් එකක් මේ ආකාරයට ගසාගෙන අපි මේ ආකාරයට මේ දැලි පටි දෙක මේ විදිහට මේ පැත්ත දෙපැත්තට හරවලා අවුට්ලයින් එකක් ගසා ගත්තා. දැන් අපිට ඊළඟට තියෙන්නේ කොලර් එක මසන්න. අපි කොලර් එක මසාගෙන යද්දී අපි මෙතනින් මේ ප්‍රමාණය උඩට අඟල් භාගයක් ඉතිරි කරලා මාක් එකක් දාගෙන තියෙන්නේ. ඉස්සෙල්ලා අපි මේ කොටස් දෙක එකට තියලා පිටුපස කරේ මාක් එකක් දාගමු. අපි සෙන්ටර් මාක් එක හොයාගන්න මේ විදිහට පිටපස උරහිස් දෙක එකට තියලා මේ විදිහට අපි මාක් එක දාගෙන යනවා. දාගෙන ඒ කියන්නේ අපිට කොච්චර කොලර් එක ඕනිද කියලා. අපි කොලර් එක මුලින් කැපුවේ නැහනේ. මම කියවනේ කොලර් එක කපන හැටි අපි පස්සේ බලමු කියලා. ඒ කියන්නේ අපි මුලින් කැපුවනම් අපිට වරදින්න පුළුවන්. ඒ නිසා දැන් අපි බලමු කොච්චර ප්‍රමාණයක කොලර් එකක් ඕනිද කියලා. මේ විදිහට බලාගෙන ගිහිල්ලා මෙතන නැම්මින් ළඟට එන විදිහට කොලර් එක ඕනි අපිට. ඒ කියන්නේ
13 ක කොලර් එකක් ගන්න ඕනි. අපි ඒ කොලර් එක මේ ආකාරයට අඟල් 3 හමාරක් පළල රෙදිපටි කොටස් දෙකක් ගන්නත් පුළුවන්. නැත්නම් ඒක කොටස අරගෙන මේ විදිහට, ඒ කියන්නේ අඟල් 7ක් උසට පටිය අරගෙන දෙකට නමලා ගන්න පුළුවන්. මේ විදිහට අරගෙන අපිට අවශ්‍ය කොලර් එක අපි නිර්මාණ කරගමු. අපිට කොලර් එකේ කරවට මින් ආවා, ඇඳුමේ කොලර් එකෙන් ආවා අපිට 13 හමාරක්. ඒ කියන්නේ 6යි කාලක් එක පැත්තකට එන්න ඕනි. මේ විදිහට මෙතනත් 6යි කාලක් අපි ලකුණු කරලා අපි මේ කොලර් එකට සාමාන්‍යයෙන් පොඩි ළමයෙක් නිසා අඟලක විතර හැඩයක් දෙනවා. දීලා මේ ආකාරයට අපි කොලර් එක නිර්මාණ කර ගන්නවා. මෙතනින් අපි අඟල් භාගයක් මේ ආකාරයට කොලර් එක හැඩ කර ගන්නවා. හැඩ කරගෙන මෙතනින් කපා ගන්නවා. මේ ආකාරයට අපි කොලර් කොටස කපාගෙන, අපිට ස්ට්‍රිප් තියෙනවා නම් ඒ කියන්නේ পেපර් ස්ට්‍රිප් කියලා කඩවල් වලින් ගන්න පුළුවන් මේ කොලර් වලට එහෙම අල්ලන්න. එතකොට පොඩ්ඩක් කොලර් එක ඝනකමට හොඳට නීට් එකට එනවා. ඒ විදිහට අරගෙන ඒක අයන් කරලා මේ විදිහට අරගෙන අඟල් භාගයක් මෙතනින් මුලින් ඇතෑරලා, ඒ කියන්නේ කොලර් එක ඇඳුමට ඇටච් වෙන ප්‍රමාණය, මේ මම පහසුම ක්‍රමයකට කියන්නේ, නැත්නම් වෙනම නමලා ගන්න ඕනි අයන් කරලා. එහෙම නැතුව මේක එක සැරේව මහ ගන්න පුළුවන්. මේ විදිහට කොනේ ඉස්සලා දෙපැත්ත මසා ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ කොලර් එක අල්ල ගන්න. අපි මේ ආකාරයට ඇඳුම අරගෙන මේ ඇඳුමේ ඉදිරිපස පළුව මේ විදිහට අරගෙන අපි කොලර් එකේ කට් මාක් එක දාලා තියෙන්නේ. දැන් අපි දාපු කොටස මේකේ හොඳ පිටි මේ ආකාරයට කට් මාක් එකට කට් මාක් එකත් එක්ක පිටින්න පියුසෙන් එක නැති පැත්ත, පියුසෙන් එක තියෙන පැත්ත කොලර් එකට එන විදිහට මේ විදිහට අපි මේ කොටස ඇඳුමේ කරවටේටම කොලර් එක අල්ලගෙන යනවා. මේ ආකාරයට අපි ඇඳුම වටේටම කොලර් එක අල්ලගෙන එනවා. මේ ආකාරයට දැන් කොලර් එක අපි මසාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මෙම කොටස් දෙක මූට්ටු කරගන්න. ඒ කියන්නේ අත් කටවල් වලින් අපි මේ දෙක මසා ගන්නවා. අපිට තියෙන කලිසම් කොටස මසාගෙන යන්න. මේ පිටිපස්ස පළුව ඉදිරිපස්ස පළුව කියලා වෙනම තියෙනවා. පිටිපස්ස පළුව දෙක වෙනම අපි මාක් කරගෙන තියෙන්නේ. මේ දෙක මේ විදිහට මසාගෙන යනවා. මේ ආකාරයට කලිසම ඉදිරිපස පිටුපස අපි පළු දෙක දැන් ජොයින් කරගෙන තියෙන්නේ. අපි මේ ආකාරයට කලිසම දැන් හොඳ පිටින් හරවලා ගත්තා. ගත්තාම මෙතන චුට්ට අඟල් භාගයක් විතර අපි හැඩ කරගන්නවා. නැත්නම් මෙතනින් උඩින් ඉස්සලා වගේ මූට්ටු කරාම පේන නිසා අපි මෙතනින් මේ විදිහට නමලා අඟල් භාගයක් විතර ප්‍රමාණයක් මේ විදිහට පොඩ්ඩක් හැඩ කර ගන්නවා. ඊට පස්සේ අපි කලිසමේ පිටිපස අපි වෙනම මාක් කරගත්තා. නැත්නම් ඉදිරිපසයි පිටිපසයි මාරු වෙනවා. මේ විදිහට අපි පිටිපසේ මාක් එකක් දාගන්න. ඒ කියන්නේ ඉදිරිපස පිටිපස එකම ගන්නට ගත්තනම් කමන්නේ, මම ඒුණාට මේකෙදි වැඩි කරා. ඊට පස්සේ අපි 60 කොටස අරගෙන මේ ඉදිරිපස පළුව මේ විදිහට දෙකට බෙදලා අපි හරියට මැදින්න, ඒ කියන්නේ අඟල් භාගයක් අපි මේ කරන නිසා කාල මේ පැත්තට එන විදිහට
අඟල් කාලක් වෙන තැනින් කට් මාකයා වැටෙනවා. ආය පිටිපස්ස පළුව දෙකට බෙදුවාම මැද බලාගෙන ඒ සෙන්ටර් එකට තමයි පිටිපස්ස පළුව ජොයින්ට් වෙන්න ඕනි. මේ විදියට හොඳ පිටට හොඳ පිට මේ මෝට්ටුවට මේ මෝට්ටු වෙන විදියට අපි මේ කොටස් ටික එකට මෝට්ටු කරගෙන යනවා. මේ විදිහටම අපිට අඟල් භාගයේ බැගින් නැහුම් වාසි තබාගෙන වටේම මසාගෙන යන්න. දැන් මේ ආකාරයට මම වටේම මසලා ඕලොක් කරගත්තා. ඕලොක් කරගෙන දැන් මේ හැට්ට කොටසට කලිසම් කොටස අපි මූට්ටු කරගෙන තියෙන. දැන් අපි හොඳ පිටින් බලමු කොහොමද කියලා. මේ ආකාරයට දැන් අපිට හොඳ පිටින් මේ විදිහට තමයි පේන්නේ. ඒ කියන්නේ අපිට පහසුවෙන්ම වැඩි වෙලාවක් ගත වෙන්නේ නැතුව මේ ඇඳුම නිර්මාණ කරගන්න පුළුවන්. මෙතන අර මාක් එකට එන විදිහට. දැන් අපිට හොඳ පිටින් මේ කොටස් දෙක අපි දැන් මූට්ටු කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ කලිසමේ කකුල් කොටස මසා ගන්න. අපි මේ ආකාරයට කලිසමේ කකුල් කොටස මසාගෙන යමු. ආකාරයට කලිසමේ කකුල් කොටස මැද මූට්ටුවේ ඉඳලා දෙපැත්තට මසාගෙන යමු. මේ ආකාරයට කලිසමේ කකුල් කොටසත් අඟල් එකහමාරක් එකයි කාලක් වගේ වෙන විදියට මම මසාගෙන ඉවරයි. දැන් මේ ඇඳුමේ ගොඩාක් වැඩ කොටස ඉවරයි. ඒ කියන්නේ දැන් තියෙන අපිට මෙතනින් බොත්තම් අල්ල ගන්නයි, මෙතනින් ඉනට පටියක් දා ගන්නයි. මේ ආකාරයට තමයි මේ ඇඳුමේ කොටස් වල නිමා කරගත්තේ. ඔබත් මහල බලන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න කොහොමද කරගන්න කියලා. ඔබේ දරුවගේ මැෂර්මන්ට් අරගෙන දරුවට අදාළ විදියට මේ කියපු ආකාරයට මසාගෙන යන මොනවා හරි ගැටලුවක් ආවොත් මට වෙනම කමෙන්ට් කරන්න, මම ඊට පස්සේ ඔයාලට පිළිතුරු දෙන්නම්. මේ මහල බලන්න කොහොමද මේ ඇඳුම නිමා වෙන්නේ කියලා. තව තියෙනවා මේ ඇඳුමට පටියක් මහන්න. මම මේ පටිය අඟල් තුනමාට ගත්තා. ඒක මේ ආකාරයට කොණෙන් හැඩයක් කපාගෙන අපි මේ විදිහට මසාගෙන යමු. මේ ආකාරයට දැන් ඇඳුම මසාගෙන ඉවරයි. දැන් අපි පටියත් මසා ගත්තා. මේ පටියට වඩා මහතට අපි මේ ඇඳුම ඩල්ලන්න මේ වගේ පොඩි ලූප් කොටස් ටිකක් කපා ගන්නවා. මේක අර අපි දිගට පටිය අරගෙන නමලා තමයි මහ ගන්න ඕනි. මේ විදිහට අරගෙන මේ කොන් දෙකෙන් නුයි මැදනේ එන විදිහට මේ ආකාරයට අපි ලූප් එක අල්ල ගන්නවා. මේ පටි යන මසා ගන්න අපි බලමු දැන් ඒ කොහොමද මසා ගන්න කියලා. ඒ විදිහටම සෙන්ටර් එකනොත් අපි එක ලූප් එකක් මේ ආකාරයට උඩට එන විදිහට දා ගන්නවා.